නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන මතීෂ පතිරණ චෙන්නයි සුපර් කින් කණ්ඩායමේ හොඳින් පන්දු යවනවා. ගියවර තරඟ පරාජයට පත් වුණත් මතීෂ පතිරණ අගනා විදියට කඩලු තුනක් ලබා ගත්තා. ඉතින් ඔයාලා දන්නවා මතීෂ පතිරණට එල්ල වෙච්ච දැඩි විරෝධය බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගෙන් මතීෂ පතිරණට ලොකු විරෝධයක් එල්ල වුණා. ඒ තමයි මතීෂ පතිරණගේ මතීෂ පතිරණව ඉවත් කරලා මුස්තෆියුර් කියන ඔවුන්ගේ වේග පන්දු යවන්නව රඳවා තබා ගන්න කියලා. මොකද මතීෂ පතිරණ තියාගෙන වැඩක් නැහැ කියලා තමයි ඔවුන්ගේ චෝදනාව එල්ල කරේ. නමුත් මේ ක්‍රීඩකයාට ගියවර පැවති තරඟයේදී දිල්ලි කැපිටල් කණ්ඩායම සමග පැවති තරඟයේදී එළව එළවා ගහුවා. ඔහුගේ පන්දු වාර 4 තුලදී ලකුණු 47ක් දිල්ලි කැපිටල් කණ්ඩායම විසින් ලබා ගත්තා. ඉතින් මේකත් එක්කම බංග්ලාදේශ අර ගොම් ප්‍රේක්ෂකයන්ගේ සද්දේ පොඩ්ඩක් වැහුණා. ඉතින් ඒකෙන් පස්සේ දැන් මතීෂ පතිරණට ලොකු රසිකයන් ප්‍රමාණයක් ආකර්ෂණය වෙලා තියෙනවා. මතීෂ කියලා කියන්නේ චෙන්නයි සුපර් කින් කණ්ඩායම කලින් ඉඳලම යම් යම් අවස්ථාවලදී බේරගත්තු ක්‍රීඩකයෙක්. ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ලොකුම ඉන්ස්ටාග්‍රෑම් පිටුව තියෙන්නේ මතීෂ පතිරණට ෆලෝස්ලා මිලියන පසු කරා මතීෂ පතිරණ. ඒ කියන්නේ ඔහුට ඉන්දියාවෙන් විශාල වශයෙන් ආදරයක් ලැබෙනවා. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා මතීෂ පතිරණ වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායම චෙන්නයි සුපර් කින් කණ්ඩායමේ Facebook පිටුවට ගිහින් ආහාර රියැක්ෂන් දාලා මතීෂ පතිරණ වෙනුවෙන් කරපු ඒ කැම්පේන් එක. හැබැයි ගියවර තරඟයෙන් පස්සේ මතීෂ පතිරණ පෙන්නපු ඒ දක්ෂතා ඔස්සේ ගියවර තරඟයෙන් පස්සේ ඒ බංගලි ගොම් ප්‍රේක්ෂකයන්ට ඇඬෙන්න මතීෂ පතිරණ දාපු වැඩ කෑල්ලෙන් බංගලි ප්‍රේක්ෂකයන් මේ වෙලාවේ හાર્ට් රියැක්ෂන් දාලා මතීෂ පතිරණගේ සමාව ගන්නවා වගේ ආතල් එකක් දීලා තිනවා. ගුඩ් කියලා තියෙනවා මතීෂ පතිරණට. මතීෂ පතිරණ වෙරි ගුඩ් කියලා තියෙනවා, නයිස් කියලා තියෙනවා. ඉතින් මේ විදිහේ කමෙන්ට් තමයි දැන් තියෙන්නේ. කලින් මතීෂ පතිරණ වෙනුවෙන් බැනපු ඒ බංගලියන්ට රෙදිලා තියෙනවා. මොකද මුස්තෆියුර්ගේ උඩ පන්දුව දවාගත්තේ මතීෂ පතිරණ අමාරුවෙන් ඉගිලිලා ලබාගත්තු ඒ කැච් එකේ. ඉතින් මේ මතීෂ පතිරණ වෙනුවෙන් ඔබටත් කියන්න අදහසක් ඇති. අන්නේ අදහසත් පහතින් දක්වන්න අමතක කරන්න එපා.